දැන් එක්සත් ජාතික පක්ෂයේ අලුත් ප්‍රතිසංවිධානයක් ගැන අපිට එළි දක්වලා තියෙනවා. අපිට පේනවා අපි කියපේ ඒවාට යම්කිසි අහුම්කන් දීමක් තියෙනවා. ඒ ප්‍රතිසංවිධානය කිරීමේදී යහපත් පියවරයන් අරන් තිබෙන බව පේනවා. ඒවා තුළින් ඉස්සරහට ගෙනියන්න ප්‍රබලව ක්‍රියා කරනවා නම් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට යන්න ලෑස්ති පක්ෂවල ඉන්න අයගෙන් කොහොමද උපකාර ලබා ගන්න කියන එකත් ප්‍රතිසංවිධානය කරගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් කොටසක් විශේෂයෙන්ම ලේකම්තුමා සහ ඒගොල්ලන්ගේ පෙරමුණු ලේකම් දෙදෙනාම ඒ ලේකම්වරු දෙදෙනාම මේ තිබෙන ආණ්ඩුව ප්‍රතිසංවිධානය කළා ගෙනියට එකට එකඟත්වය පළ කළා. එයා ඒක සඳහා අනිත් අය නම්මා ගන්න පුළුවන් කියන මතේ. මේක අපිට පේන හැටියට ජනාධිපතිතුමාගේ මතයටත් වඩා ඉස්සරහින් ඉන්න මතවාදයක වුන් ඉන්නේ. ඒකට ඒ අනුව ගන්න පියවර මොනවද? ඒක තුලින් ඉස්සරහට යන්න සැලැස්මක් හදා ගන්නවා කියන එක තවදුරටත් පැහැදිලි විය යුතුයි. ඒවා බෙදියන අයුරු අපිට දැනගන්නට මහා ජනයාට දැනගන්න හැකියාව ලැබිය යුතුයි. ඒ වගේම ඊළඟට ඒ අනුව කොයි විදිහටද ඉදිරියේදී ජනතා විමුක්තිනුන පෙරමුණ යෝජනා කරලා තියෙන මේ ජනාධිපති සම්පූර්ණයෙන් තිබෙන විධායක බලය ඉවත් කළා. ඒ වෙනුවට පාර්ලිමේන්තුවෙන් ලබා දෙන බල ප්‍රමාණයක් පමණක් පාවිච්චි කරන කෙනෙක් බවට පත් කරන්න කියන ඒ යෝජනාව කොයි ආකාරයට සාර්ථක කර ගන්නවද කියන එක. ඒක මේ වෙලාවේදී ඉදිරිපත් වීම තුළින් ලොකු ඉඩක් ලැබෙනවා ජනාධිපති දැනට ඉන්න ජනාධිපතිතුමාගේ පමවත් ඉතුරු වෙලා තියෙන බලය අඩු කළා සැබෑවටම විධායක බලය පාර්ලිමේන්තුවට ලබා ගැනීමට. මේක වහාම කළ යුතුයි කියන දැන අපි ඉන්නේ. ඒ නිසා ජනතා විමුක්තිනුන ආපු මේ යෝජනාව සාර්ථකව ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම සඳහා පියවර ගත යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. Voice Tube, Puak Galleria.